අපි ඊ ඇත්තටම මාධ්‍ය හරහා දුටුවා රාජිත සේනාරත්න ඇමතිතුමත් එක්ක රණවිරුවන් කීප දෙනෙක් ඇවිල්ලා ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය තුළ ඒ අය කියනවා ගූඨාභය මහත්මයා වටා මහා විශාල රණවිරු බලවේගයක් නැහැ කියන කාරණාව. අපි ඒත් එක්කම ඊයේ දවසේම මාධ්‍යවල දැක්කා තවත් සංවිධානයක් මාධ්‍යයට ඇවිල්ලා අර රාජිත සේනාරත්න මහත්මයා සමග මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙන හමුදාවේ හිටපු උදවියගේ ප්‍රකාශ කීපයක් සජීව දුරකථන සංවාද කීපයක් නිකුත් කරනවා. ඒ තුල කියනවා මට ලක්ෂ මිලියන 10ක් දෙනවා, ඒක නිසා මම මේක කියනවා. මට මෙච්චර මුදලක් දෙනවා, ඒක නිසා මම මේක කියනවා කියන කාරණාව මේ අය ප්‍රකාශ කරනවා. නිසා මම හිතනවා අද වැදගත් වෙන්නේ රණවිරු ඡන්ද ඇත්තටම කනගාටුයි මේ தත්ත්වය. දැන් මැතිවරණයකට යන්න මොහොතක අද රටට අවශ්‍ය වෙන්නේ අවංක ඍජු පිරිසක් එකට එකතු වෙලා මේ රට ජයග්‍රහණය කරවන්න පුළුවන් අපේක්ෂකයා විදිහට අපි දකින්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මේ රට යුද්ධයකින් ජයග්‍රහණය කරන්න නායකත්වය දීපු නායකයා එතුමා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඔය රණවිරුවන් මුදලටද මොකටද අපි දන්නේ නැහැ විකිණෙන්නේ. එහෙම කරන්න එපා, එහෙම කරනවා නම් වැරදි, රටට කරන ද්‍රෝහිකමක්. එහෙම කරන්න එපා. මේ රට ජයග්‍රහණය කරවන්න අවශ්‍ය කරන දායකත්වය අපි සෑම දෙනාම මං හිතන්නේ මං විශ්වාස කරන්නේ පක්ෂපාත ભેදයකින් තොර මේ අවස්ථාවේ දෙන්න ඕනේ කියලා. ප්‍රතිවරණයක් වෙලාවකදී ඕක බොහොම සුලභ සිද්ධියක් තමයි පක්ෂ මාරුවීම් සිද්ධ වෙනවා. වසන්ත සේනානායක මැතිතුමා අපි දැක්ක එතුමා එහෙම සතුටකින් නෙමෙයි හිටියේ. හැබැයි එතුමා අපි එකක් කියන්නට ඕන අවංක දේශපාලඥයෙක්. අනිත් කාරණාව එතුමා මේ රටේ එක්සත් ජාතික පක්ෂය මේ රටට දායාද කරපු දේශපාලන පරපුරේ පුරුකක් විදියට එතුමාට යම්කිසි වටිනාකමක් තියෙනවා. ඉතින් ඒක නිසා එතුමා කරන ප්‍රකාශය සුළුෙන් තකන්න බෑ. සමහරක් වෙලාවට එතුමාට දේශපාලන වශයෙන් තියෙන අත්දැකීම මදිකම නිසා එතුමා සැරින් සැරේ ක්ෂණිකව තීන්දුව తీරන ගැනීමේ වෙනස්කම් වුණත් එතුමා කරන බරපතල ප්‍රකාශයක් තියෙනවා. එතුමා කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්තිය තුළ එතුමාට සජිත් ප්‍රේමදාස මහත්මයාට උදව් කරන්න බෑ කියලා. එතකොට මේ කියන්නේ කවුද? මේ එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරපු DS සිරනායක මැතිතුමාගේ මුණුපුරා මේ කියන්නේ. සා මේක බරපතල ගැටලුවක් එක්සත් ජාතික පක්ෂයට. ගමේ සිටින එක්සත් ජාතික පාක්ෂිකයා මේ ආකාරයට සිතනවාද කියලා අපිටත් හිතෙනවා. ඒක නිසා